අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල ප්‍රථමයෙන් පුවත් සිරස්තල පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට විභාගයට සියලු කටයුතු සූදානම් කොවිඩ් රෝගී සහ නිරෝධායනය වන දරුවන්ටත් විභාගයට මුහුණ දීමට වරම් රෝහල් ගතව සිටි හිටපු ඇමති පාටලී අද අධිකරණ හමුවේ පෙනී සිටි පාටලීට සාමාන්‍යයි අධිකරණ වෛද්‍ය නිලධාරී කියයි බොරැල්ලේ අනතුරට අදාළ නඩුව විභාගයටත් දින නියම වෙයි බොරැල්ලේ නිවාස පෙළක හදිසි ගින්නක් නිවාස පහකට හානි යලි දෛනික කොවිඩ් ආසාදිතින් ඉහළට රෝහල් ගතවන පුද්ගලයන් අතර ඔක්සිජන් අවශ්‍යතාවයත් ඉහළයයි ඕස්ට්‍රියාව කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කරයි ශ්‍රීලංකාවේ රැකියා වෘත්තීය සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයේට කැපවන බවට කොරියානු රජයේ ජනපතිට පොරොන්දු වෙයි. වැලිගම වෙඩිතැබීමක් පුද්ගලයා කුමරුට. ඇමරිකානු මගී ගුවන් යානයක් අතරමඟ ආපසු හරවයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. කොරියානු ජනරජයේ විශේෂඥ ජාතික සභාවේ කථානායකවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී පාක් බ්‍යොන් සියොන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ජනාධිපති කාර්යාලයේදී විශේෂ හමුවක් පැවැත්වුණා. පාක් බ්‍යොන් සියොන් මහතා කොරියානු ජනරජයේ 21 වන ජාතික සභාවේ කථානායකවරයයි. ආසියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාව තුල පුළුල් අවකාශයක් පවතිනවා. එම අවස්ථාව උදා කර ගැනීමට කොරියාවේ ප්‍රධාන පෙළේ සමාගම් දිරිගන්වන ලෙස ජනාධිපතිවරයා පාක් බ්‍යොන් සියොන් මහතාගෙන් ඉල්ලීමක් කළා. ශ්‍රී ලංකිකයින් 22000කට ආසන්න සංඛ්‍යාවක් දකුණු කොරියාවේ රැකියාවල නිරත වන අතර ඔවුන් ඉතා සතුටින් ඉහළ ශ්‍රම දායකත්වයක් ලබා දෙනවා. එම ශ්‍රම වෙළඳපොළෙහි වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බවයි සියොන් මහතා ජනාධිපතිවරයා සමග පැවසුවේ. මෙරට වෘත්තීය පුහුණු අවස්ථා දියුණු කර ගැනීමට කොරියානු රජයේ ආධාර ලබා දීමටද දකුණු කොරියානු කථානායකවරයා එකකතාව පළ කළ අතර මෙරට අවශ්‍යතාවයට අනුව එය ඉටු කර දීමට ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වන බව කථානායකවරයා සඳහන් කළා. ජාතික සභාවේ මන්ත්‍රී ජොන් පිල්මෝ, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ජෝන් වුන්ජින්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සනරත් සහ විදේශ ලේකම් අඩ්මිරාල් මහාචාර්ය ජයනත් කොළඹගේ යන මහතුරු මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපතිවරයා පසුගියදා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදයේ තෙවැනි දිනය අදයි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අද පෙරවරුවේ සිට පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අදහස් දක්වමින් සිටිනවා. මේ අතර මෙරටට පැමිණ සිටින කොරියානු රජයේ කථානායකවරයා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වුණා. විශ්වවිද්‍යාල සංශෝධනයේ යටතේ තියෙන ආංශික අධීක්ෂණ කාර්ක සභා දැන් අවුරුදු දෙකටත් වැඩි පත් කළා නැහැ. ඉතින් මේක බලවත් අසාධාරණයක්. මොකද විශ්වවිද්‍යාල සංශෝධනයේ පාර්ලිමේන්තුවට ගියනකොට ආංශික අධීක්ෂණ කාර්ක සභා තිබුණා වගන්ති වගතිය සාකච්ඡා කරලා තිබ්බා. දැන් රජය කියනවා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. එතකොට ඒකත් අර තමන්ගේ පෞද්ගලිකව කතා කරපු ඉදික්ක මහත්වරුන්ට කියලා මේක ගොඩස් ගාලා පාර්ලිමේන්තුවට කියන එක හරියද? ඉවරනම් ටික කතා කරන්න. උදේට ප්‍රචාරය හොඳයිනේ. පක්ෂනායක කමිටුවේදී ඉතා පැහැදිලිව මේ කාරණාවල් ගැන රජයේ ස්ථාවරය පැහැදිලි කරා. එතන සිටපු සංවිධායකතුමා යලිත් ඇවිල්ලා වෙනත් ප්‍රකාශයක් කිරීම ගැන මම කනගාටු වෙනවා. මිනිස් ජීව තර්ජනයට ලක් වෙලා තිබුණ කොවිඩ් කාලේ නැගිටලා ඉල්ලුවාද පාර්ලිමේන්තු විශේෂකාරක සභාවක්? දවසක්වත් ඉල්ලන්නේ නැහැ පාර්ලිමේන්තු විශේෂකාරක සභාවක්. කලින් කලට Tamanට රිසිදේ විසරක් ප්‍රකාශ කරලා පාර්ලිමේන්තුවක් මෙහෙවන්න බෑ. කියන්න අවශ්‍ය නැහැ මේ විස්තර. විස්තර කියන්න ඕනේ නිසා සභාවලා රටේ දැනගැනීමට කියන්නේ. රයිල් වික්‍රමසිංහ මැතිතුමා, අධීක්ෂණ කාර්ක සභා පත් කරයන් පස්සේ එක ප්‍රශ්නයක් මතුණා. ඒ තමයි විශේෂයෙන්ම මේ කාර්ක සභා තුල අර එදිනෙදා මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න විසඳන්න බැරි නිසා, මන්ත්‍රීවරුට ඇමතිවරු මිනගහන්න බැරි නිසා මේක යලිත් ඇති කර ඒක සීමා කළා. මම කියලා දින මම නැගී හිටියේ පළවෙනි. ඔබතුමා ඉඳ කෑ ගහන්න ඕන නම් කෑ ගහන්න ඕනේ. ඉඳ ගන්න. මම කතා කරාට පස්සේ ඉඳගෙන මට ඉඩ දුන්නේ. නෑ ගරුක නියෝජ කතා නායකතුමනි, මම පැහැදිලි කරන්න ඕනේ. හිටපුවා ග්‍රාමාධිතුමායි ආණ්ඩුවේ අගමැතිතුමා ඒකේ උපදේශක කාරක සභාවල් ඇති කරන්න සිද්ධ වුණේ අධීක්ෂණ කමිටුවේ ඉන්නේ ප්‍රධානියා විෂය භාර අමාත්‍යවරයා නෙවෙයි. මේ වගේ කරුණු රාශියක් යලි සොයා බැලීමට අවශ්‍ය වෙනවා.
පෞගිය යාපාලන කාලෙන කොට කියනවා දැන් ඔයාලා ණය අරගෙන මොනවද කරේ කියලා. ණය අරගෙන මොනවන්නේ මේ කරේ රාජපක්ෂ මහත්තයාගේ ඒ ණය අරගත්ත ග්‍රේස් පීරියඩ් එක ඉවර වෙලා ණය ගෙවන්න ආරම්භ කරන එක. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවුරුදු දෙකක් යනකොට බිලියන 3000ට වැඩි ප්‍රමාණයක් අරගෙන මොනවද කරේ කියලා අප යානවා කොවිඩ් වසංගතයේ දාලා ඒක වහලා දාන්න බෑ. මේ රජයේ අඩුපාඩුකම් නැති රජයක් නෙවෙයි. අතපසු වීම නොකළ රජයක් නෙවෙයි. කොතරම් කාබනික පෝර පිළිබඳව සංකල්පය ඉතා උසස් උත්කෘෂ්ඨ සංකල්පයක් වුණත් ගොවි ජනතාව ඒක පිළිගැනීමට සමහර අය කැමති නැහැ. ඒ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට රජයේ සූදානම් වෙලා තිනවා. I wish to announce that this house cordially welcomes the parliamentary delegation led by honorable Park Byung Seok, speaker of the National Assembly of Republic of Korea, now present at the speaker's gallery. Let me join you on behalf of the house in welcoming the speaker, the honorable speaker of the National Assembly of the Republic of Korea. චමින්දු ජයසිරිමන්තුමා, විශේෂයෙන් මේ ආණ්ඩුවේ දැන් අද ලෝකයේ ඉදිරියේ ෆේල් වෙලා තියෙන වෙලාවේ දැන් අපි දැක්කා මීට ටික වෙලාවකට කලින් ඇවිල්ලා හිටියා කතානායකවරේ කොරියාවේ. එක පැත්තකින් ආණ්ඩුවේ මන්ත්‍රීවරු නැහැ. අනිත් පැත්තෙන් ඔබතුමාගේ මම අහන ඝනපූර්ණේවත් තියෙනවද මේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපක්ති ප්‍රකාශනයේ සාධනය කරලා. ඒතුළු ආණ්ඩු පක්ෂයේ අධිහාරයේ මන්ත්‍රීවරු වෙන ඝනපූර්ණේවත් නැහැ. ජගත් කුමාරමන්තුමා, එතුමා කියපු කාරණාව ඇත්ත. එකක් තමයි විදේශ කවුරු හරි එනවනම් අපිව දැනුවත් කරලා තියෙන්න ඕනේ එනවා කියලා. මේ අනිත් මන්ත්‍රීවරු නාවේ දැනගෙන නෙමෙයි. उपतुमा वगे मंदिर පාර්ලිමේන්තු එකේ ගෙවපු මන්දර මිනිසු තමයි දැන් දුක වෙලා ඉන්නේ පාරේ ඉන්නේ බඩු ගන්න බෑ හාල් නැ පෙට්‍රල් නැ පොලිමෙන්ඩෝ නැ ගෑස් නැ ගෑස් පුපුරනවා ජනාධිපතිතුමාගේ පිටිපස්සේ ඉන්නවා කියලා මෙතන ඇවිල්ලා බොරුවට ගා ගන්න එපා උගලෝ උගලට ඡන්ද දාපු මිනිසුවට ගිහිල්ලා ආන්ද උගලට මොකද ප්‍රශ්නේ කියලා රාජකීයයේදී තරුණයෙකු බරපතල රිය අනතුරකට ලක්කර ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ලුවේ සිටින හිටපු අමාත්‍ය පාටලී චම්පික ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මාස 18 වනදා යළි ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී ඉක්ුද්දා අසනීපතත්වයේ හේතුවෙන් රෝහල්ගත වූ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණෝක මහතාද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. පැමිණිල්ල වෙනුවෙන් කරුණ දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ඉක්ුත් 11 වනදා මෙම නඩුව විභාගයටගත් අවස්ථාවේදී විත්තිකරු අසනීපව රෝහල්ගත වී ඇති බව සඳහන් කරමින් වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතාගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයේ ඉදිරිපත් කළ බව සිහිපත් කළා. එම වාර්තාව පරීක්ෂා කළ අධිකරණය එය නිකුත් කළ වෛද්‍ය ජයවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අපරාධ කොට්ටාෂයට නියම කළ බව සිහිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා රෝහල්ගතව සිටින බව කියන චම්පික රණවක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝගයක් නිකුත් කළ බවත් සඳහන් කර සිටියා. එ අනුව වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා ස්වාමීනි අධිකරණය විසින් කරන ලද නියෝගයකට රෝහල්ගතව සිටි විත්තිකර පාටලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් නිකුත් කළ වෛද්‍ය ජයවර්ධන මහතාගෙන් අපරාධ කොට්ටාෂ නිලධාරී ප්‍රකාශයක් සටහන් කරගත්තා. එම ප්‍රකාශයට අනුව මෙම විත්තිකරු ඉක්ුත් 10 වනදා රෝහල්ගත වී තිබෙනවා. වකුගඩු අමාරුව හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි රෝග තත්ත්වයන් නිසා රෝහල්ගත වූ බවයි සඳහන් කර තිබෙන්නේ.
මොහුට මාසයක පමණ ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බව සඳහන් කර තිබුණත් එම වෛද්‍ය වාර්තාව නිකුත් කරන අවස්ථාවේදී විත්තිකරු තමන්ට 11 වෙනිදා නඩුවක් පවතින බව සඳහන් කර නැහැ. මේක බරපතල තත්වයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට මේ ආකාරයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගන්න පුළුවන්ද? මෙය නඩුව චේතනාන්විතව කල් තබා ගැනීමේ අරමුණින් සිදු කළ ක්‍රියාවක්. අධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විත්තිකාර චම්පක රණවක සම්බන්ධයෙන් පරීක්ෂණ 10ක් පමණ සිදු කර තිබෙනවා. එම පරීක්ෂණ සියල්ලේම විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා. එම නිසා ඔහු නඩු විභාගය කල් දමා ගැනීමේ අරමුණින් විත්තිකරු මෙම ක්‍රියාව සිදු කර තිබෙන බව පෙනී යනවා. ඒ නිසා නඩු විභාගය කල් දමා ගැනීමේ අරමුණින් විත්තිකරු මේ ක්‍රියාව සිදු කර තිබෙනවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයේ හමුවේ පැවසුවා. වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම නඩුව කඩිනමින් හා කාර්යක්ෂමව අවසන් කර ගැනීමට පැමිණිල්ල අපේක්ෂා කරන බව දන්වා සිටියා. ස්වාමීනි, ඒ සඳහා එක්කෝ විත්තිකරු නඩු විභාගයේ අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කර නඩු විභාගයේ පැවැත්විය යුතුයි. එහෙම නැතිනම් මෙම නඩු විභාගයේ දිනපතා විභාගයට ගත යුතුයි. යනුවෙන් ඉල්ලීමක් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා නඩු විභාගයේ කාර්යක්ෂමව හා කඩිනමින් පවත්වාගෙන යා හැකි නියෝගයක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියා. එහෙත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච අනුජ ප්‍රේමරත්න මහතා විත්තිකරු හදිසියේ රෝගාතුර වීම නිසා ඔහුට රෝහල්ගත වීමට සිදු වූ බව සඳහන් කළා. විත්තිකරු අසනීපයක් වූ විට රෝහල්ගත වන්නේ නඩුව කල් දමා ගැනීමේ අරමුණින් නොවන බවත් මෙය තමන්ට තවත් සාමාන්‍ය නඩුවක් බවත් සඳහන් කළා. මෙම විත්තිකරු හෙට දිනේ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීමට නියමිතව සිටින බව සඳහන් කළ නීතිචවරයා නඩු විභාගයේ කල් තබා ගැනීමේ චේතනාවක් ඔහු තුල නොවූ බවද ප්‍රකාශ කර සිටියා. දෙපාර්ශ්වයේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් විවෘත අධිකරණයේ කරුණු දක්වමින් විත්තිකරු නීත්‍යානුකූල ක්‍රියා පටිපාටින් අනුගමනය කරමින් මෙම නඩු විභාගයේ කල් දමා ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අපි විරුද්ධ වන්නේ නැහැ. ඒක ඔහුට තිබෙන නීත්‍යානුකූල අයිතියක්. නමුත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා සිදු කළ පරීක්ෂණ වලින් විත්තිකරු සාමාන්‍ය තත්ත්වයේ පසුවන බව සඳහන් කර තිබෙනවා. විත්තිකරු අධිකරණයේ පෙනී සිටීමට සුදුසු සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවත් සඳහන් කර තිබෙනවා. යනුවෙන් ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුවක් කඩිනමින් අවසන් කිරීම අධිකරණයේ අරමුණ බවද ප්‍රකාශ කළා. ඒ සඳහා නීතිච්චවරුන්ගේ පහසුව සහ අධිකරණයේ පහසුව යන කරුණු තුලනාත්මකව සලකා බලා එම අරමුණ ඉටු කරගත යුතු බවයි විනිසුරුවරයා වැඩිදුරටත් පැවසුවේ. ඉන් අනතුරුව දෙපාර්ශ්වයේ එකඟතාවයේ මත මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මාස 18 වනදා සහ 23 වනදා පැවැත්වීමටද අධිකරණය නියම කළා. බොරැල්ල කිතුල්වත්ත පාර ප්‍රදේශයේ නිවාස පෙළක හදිසියේ ගින්නක් හටගෙන තිබෙනවා. ඒ නිවාස පහක් පමණ විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. බොරැල්ල පොලිස් වසමේ කිතුල්වත්ත පටුමග ප්‍රදේශයේ අද පෙරවරුවේ හදිසියේ එක් නිවසක මෙම ගින්න හටගෙන තිබුණා. ගින්න ඉතා වේගෙන් නිවාස කිහිපයකට පැතිර ගොස් ඇති අතර ගින්න නිවා දැමීම සඳහා ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක් දරා තිබෙනවා. ගින්න පෙරවරු 10ට පමණ හටගෙන ඇති බවටයි මෙවන විට තොරතුරු වාර්තා වන්නේ. මේ පිළිබඳව ප්‍රදේශවාසීන් ආරක්ෂක අංශ සහ ගිනිනිවීමේ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුව ගිනිනිවීමේ රථ 6ක් පමණ එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීම සඳහා දැඩි උත්සාහයක් දරා තිබෙනවා. එම ස්ථානයේ සිටින අප වාර්තාකරුවන් පැවසුවේ නිවාස 6කට පමණ ගින්නෙන් මෙවන විට හානි සිදු වී ඇති බවයි. ජීවිත හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වී නැහැ. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ මෙවර විට ශිෂ්‍යත්ව විභාගය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොවිඩ් ආසාදිත දරුවන්ට මෙන්ම නිරෝධායනය වන දරුවන්ටද විභාගයට පෙනී සිටීමේ අවස්ථාව මෙවර හිමි වනවා. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වෙනවා. අයදුම්කරුවන් 340,507 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිතයි. ඒ සිංහල මාධ්‍යෙන් සිසු දරුවන් 255,062 හා දෙමළ මාධ්‍යෙන් 85,445 ලෙසයි. හෙට දින විභාගය මධ්‍යස්ථාන 2943 කදී පැවැත්වීමටයි කටයුතු සූදානම් කර තිබෙන්නේ. එසේම කොවිඩ් ආසාදිත දරුවන් සඳහා කලාපයකට එක විශේෂිත විභාග මධ්‍යස්ථානයේ බැගින් දිවෙනපුරා මධ්‍යස්ථාන 108ක්ද ස්ථාපනය කර තිබෙනවා. පළමුවෙන්ම බය නැතුව තමන්ගේ මනස සැහැල්ලුවෙන් තියාගෙන මේ විභාගයට සූදානම් වෙලා ඒ කටයුතු කරන්න කියලා මුලින්ම අපි දූල පුතාලට කියනවා. විභාගය ආරම්භ වෙන්නේ සෙනසුරාදා 9:30ට. විභාග මධ්‍යස්ථාන ලංකාව පුරාම 2943ක් ක්‍රියාත්මකයි. තවත් 108ක් කොවිඩ් රෝගී දරුවන්
වෙනුවෙන් සහය සූදානම් කරලා තියෙන අනෙක් විභාගයේ සම්බන්ධව සියලු කටයුතු ගොඩාක් දුරට අවසන් කරලා තියෙන විභාග දෙපාර්තමේන්තුව දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව යළිත් ඉහළ යමින් තිබෙනවා. ඒ අනුව රෝහල් ගතවන කොවිඩ් ආසාදිතයින් අතර ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ ගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. දෛනික කොවිඩ් ආසාදිතයින් 800 සීමාව ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 827 දෙනෙකු ලෙසයි. විදේශගතව සිට පැමිණි පුද්ගලයන් 30 දෙනෙකුද ඊට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 599,363ක් ලෙසයි. යම් පුද්ගලයන් අතර රෝහල් ගතවන පුද්ගලයන්ගෙන් ප්‍රතිශතයක් සෑම විටම වාගේ මේ ඔක්සිජන් වල අවශ්‍යතාවය පැන නගිනවා. ඒ අය අතරේ විශේෂයෙන්ම වයස්ගත පුද්ගලයන් ඒ වගේම නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් වැඩිපුර ඉන්නවා. ඒ වගේම තමා ඔවුන් අතරිනුත් එන්නත් ලබා නොගත් අයට මේ ඔක්සිජන් අවශ්‍යතාවය වැඩිවීමට තියෙන ඉඩකඩ වැඩි. කොවිඩ් ආසාදිත තවත් මරණ 12ක්ද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 7 දෙනෙකු හා පිරිමි පුද්ගලින් 8 දෙනෙකුද ඇතුළත්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 15,255 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා වූ එන්නත් කරන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි. ඒ යටතේ බූස්ටර් එන්නත් මාත්‍රාව ඊයේ දින පුත්කලින් 26,796 දිනකට ලබා දී තිබෙනවා. මේ වන විට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 48,61,472ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ඔස්ට්‍රියාව කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කිරීම නීතිගත කළ ප්‍රථම යුරෝපීය රට බවට ඊයේ පත් වුණා. ඒ එරට පාර්ලිමේන්තුව එය ඡන්දයකින් අනුමත කිරීමත් සමගයි. ඒ අනුව මෙම නව නීතිය ලබන පෙබරවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ අතර මාර්තු මස මැදභාගයේ සිට පූර්ණ එන්නත්කරණය නොලැබුවන්ට යුරෝ 3600ක දඩයක් පැනවෙනවා. මේ වන විට ඔස්ට්‍රියාවේ ජනගහනයෙන් 72%ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන්. සීග්‍රෙන් ව්‍යාප්ත වන කොවිඩ් වෛරසය හමුවේ බොහෝ රටවල සිය සංචාරය තහනම් වුණා. ඒ අතර දකුණු අප්‍රිකාව ප්‍රධාන තැනක් ගනුයේ ඔමික්‍රෝන් ව්‍යාප්තියේ මූලාරම්භයත් සමගයි. ඒ අනුව නව වෛරස ආසාදිතින්ගේ පහළ යාමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටින්නේ අප්‍රිකාවේ පනවා ඇති සංචාරක සීමාවන් ලිහිල් කරන ලෙසයි. ඔමික්‍රෝන් වෛරසය ප්‍රථම වරට අනාවරණය වූ දකුණු අප්‍රිකාවේ නව ආසාදිතින් වාර්තා වීම මෑත කාලීනව පහත වැටි ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ මොයිටි ප්‍රකාශ කළේ. ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ උපන්දිනය වෙනුවෙන් මහජන සුභපැතුම් අවලංගු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ සීග්‍රෙන් ව්‍යාප්ත වන කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් මාතර පොලිස් වසමේ තුර්කි ගම්මානයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස මියගොස් අත්තේ 46 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඊය පස්වරුවේ වැලිගම රිදීගම තුර්කි ගම්මානයේදී මෙම වෙඩිතැබීම සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයට ලක්ව වයස අවුරුදු 46ක තිදුරුපියෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි වැලිගම මූලස්ථාන පොලිසිය පැවසුවේ. මෙම මියගිය පුද්ගලයාට එරෙහිව මාතර අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහා ඊයේ උදෑසන සහභාගී වී ඇති අතර ඉන් අනතුරුව ඔහු ඊයේ පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු සමග යතුරු පැදියකින් නිවසට පැමිණ තිබෙනවා. මෙම අවස්ථාවේදී ඔහු සමග පැමිණි බවට සැකකිරෙන පුද්ගලයා විසින් මෙම වෙඩිතැබීම සිදු කර පලා ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ටාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්තද සොයිසා මහතාගේ උපදෙස් මත වැලිගම සහ මිතිගම පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දිනක රත්නපුර නගරයේ කළ සංචාරයකින් පසුව රත්නපුර නගරයේ කඩිනමින් සංවර්ධනය කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රවාහන අමාත්‍ය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ අධීක්ෂණය යටතේ නගර සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. මාස 3ක් වැනි කාල සීමාවකදී එම කටයුතු අවසන් කිරීමටයි නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත්තේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය දින දෙකක් තුළ මන්නාරම සහ එරක් කණ්ඩි ප්‍රදේශයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධී ලෙස දිවිවර කටයුතු සිදු කිරීම සඳහා සූදානම් කර තිබූ වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරන ද්‍රව්‍ය කූරු 11ක් සමග තවත් පුපුරන ද්‍රව්‍ය ආම්පන්න නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. වනාතබිල්ලුව ආරුවක් කාඩුව හුණුකල් කොරියේ සිට පුත්තලම පලාවිය පිහිටි සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවට හුණුකල් ප්‍රවාහනය කරන දුම්රියක වන අලියෙකු ගැටීමිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇති වන අලියා මීට පෙරද හුණුකල් දුම්රියේ ගැටි ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.